හැලෝ එරුණ, ඉතින් අද කතා කරන්න යන්නේ පෙළ වර්ග කිහිපයක් ගැනගෙන හඳුනා ගැනීමේ වීඩියෝයක් වගේ කිව්වොත් නිවැරදි. මොකද අලුතෙන් හම්බෙච්ච පෙළ කිහිපයක් සාමීට අමතර තව පෙළ තියෙනවා. මේ අලුතෙන් හම්බෙච්ච එක ඉතින් ඔයාලා දන්න වර්ගත් මෙතන ඇති. ඔය පොඩ්ඩක් හඳුනාගෙන බලමු මොනවාද මේ ශාක වර්ග කියලා. ඉතින් වීඩියෝ දැන කලින් මතක් කරනවා, තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති එක්කෙනා අනිවාර්යෙන් channel එක subscribe කරන්න, අනිවාර්යෙන් bell icon එක click කරන්න, notification all දාලා තියාගෙන ඉතින් වීඩියෝ දාපුවම ඔයාලට miss වෙන්නේ නැතුව හැම වීඩියෝකම බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ වගේ අලුත් කුළුම් බාන ෂෙයා කරන්න. මේ නම් ගැන විතරයි අපි කතා කරන්නේ, සහ මේවා ඔයගොලු දන්නවද ඒව ගැන විස්තරත් අනිවාර්යෙන් වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. සවාල දන්න විස්තර එහෙම තියෙනවා අපි ඒවට කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට තනි තනි ශාකය ගැන අරගෙන අපි ඒ හැම ශාකයක් ගැනම ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් මෙතන තියෙන වර්ග කිහිපයක් තියෙනවා, වර්ග 12ක් වගේ මට මතක හැටියට, අනේ 11ක් වගේ ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ වර්ග කියලා තනි තනියෙන් අරගෙන නම් විතරක් අද බලමු. ඉතින් මුලින්ම ගමු අපි මේ ශාකය. ඔයාලා මේක සමහරක් අය නම් මේක දන්නවා ඇති, සහ පිරිසක් මේක දන්නේ නැතුවත් ඇති. මේ තමයි යකඩ මරං කියන ශාකයේ වනපලතුරක් විදිහට ගන්න පුළුවන්. සහ අතීතයේදී ඔය ලෝහ නිස්සාරණය කරන මේ ශාකයේ දැව අරන් තියනවලු. ඒ ලෝහ වාණි බවට පත් කරන, යකඩ වාණි බවට ගන්න පුළුවන්. ඒ කියන්නේ තරමටම හොඳ තාපයක් දෙන දර විදිහට ගන්න පුළුවන්, ලීයක් විදිහට ගන්න පුළුවන් ශාකයක්. සහ මේක ගුණයෙන් ඉහළ වනපලතුරක් විදිහට භාවිත කරන් තියෙනවා. මේක දන්න විදිහට ජම්බු පවුලට, ඒ කුලයට අයිති ශාකයක් කියලා තමයි හඳුන්වලා තින්නේ. මේක යකඩ මරං කියන ශාකය. ඉතින් බලන්න මේ කොළවල පිහිටීම ලස්සන තියෙනවා, ගෙවත්ත ගුණත් ලස්සන පුළුවන්. මේ වගේ ශාක හිටව ගන්න පුළුවන්. මේක යකඩ මරං, යකඩ මරං කියලා වර්ග කිහිපයක් හඳුන්වනවා. ඉතින් හරිම වර්ගය කියලා අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ගෙදරක වුණත් මේව ලස්සනට වුණත් හිටවන්න පුළුවන්. ඉතින් මම ලස්සනයි පළතුරු වුණාට ගෙඩි හැදෙන කාලට අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ගෙවල් වල මේ හොයලා හිටව ගන්න ඉඩ තියෙන අය අනිවාර්යෙන් ඉස්සරහට වැදගත් වෙයි. ඉතින් ඊළඟට ගත්ත ශාකය මේක ඇවිල්ලා විලද වෙන්න කියන ශාකය. ඔයාලා දන්නවත් ඇති. ඉතින් මේවයේ ගුණ අපි ඉස්සරහට කතා කරමු. බලන්න මේවත් කොළවල ලස්සන කොළවල පිහිටීම, එක එක ශාකය එක එක විදිහට තියෙන්නේ. පිහිටීම වෙනස්, එක එක ලස්සනයි. ඒවේ මල් පිපුණාම එක එක විදිහට තියෙන්නේ. ඉතින් මේව සෑහෙන ලෙඩ රෝග ගණනාවකට බෙහෙත් කරන්න ඉස්සර මිනිස්සු පාවිච්චිට ගත්ත ශාක විදිහට අපිට මේ හඳුන්වලා. මේක ඉතින් කොළ පොඩි කරාම විශේෂ සුමුදවල් ඉන්නේ නැහැ. විලද වෙන්න කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ඔගොල්ලෝ දන්න විස්තරත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඊළඟට තියෙන ශාකය ගැනත් බලමු. ඉතින් මේ තියෙන්නේ මිනිමල් කියන ශාකය. ඔයගොල්ලෝ මේක දන්නේ දැන් මිනිමල් කිව්වම ගෙවල්ලා හිටවන්න හොඳද, ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න එන්න ඉඳී තියෙනවා. ඒක සම්පූර්ණ මිත්‍යා මත. මොකද මේවා සෑහෙන අර අහු වල වගේ තමයි. අහු ගෙදර හිටවන්න හොඳ නැහැ කියලා තියෙනවා වගේ තමයි. මේකත් ඒ වගේ සමහරක් අය කියනවා ගෙවල්ලා හිටවන්න හොඳ නැහැ කියලා. ඉතින් මේක සෑහෙන ඖෂධ ගුණයක් කියන සෑහෙන රෝග තෝකයකට බෙහෙත් කරන්න පුළුවන් ශාකයක් තමයි මේ මිනිමල් කියන එක. ඉතින් මේකේ ওই දීවැඩියාවට එහෙම ඉතාමත් ගුණයි. මේකේ කොළ එහෙම අපි ඒ වගේ ඉස්සරහට කතා කරමු. දැනට අපි මේ ශාකයේ විතරක් අඳිනවාමු. මේක ඇවිල්ලා මල සුදු පාටට පිපෙන එක පොහට්ටුවකුත් තියෙනවා. අපි ඉස්සරහට මේකේ මල් පිපුණාම මේක සම්පූර්ණ වීඩියෝ එකක් කරමු. මේ තියෙන්නේ හීන් අනිත්ත කියන ශාකය. මේකේ තියෙනවා මහා අනිත්ත කියලා වර්ගයක් සහ දේශීයව අනිත්ත වර්ග දෙක තුනක් දකුණ තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ අතරින් වර්ග දෙකක් තමයි ඔය හීන් අනිත්ත සහ මහා අනිත්ත කියලා හඳුන්වන්නේ. තව අනිත්ත කියලා හඳුන්වන වර්ගයක් තියෙනවා. ඒ වුණාට ඒකට සිංහල නමක් නැහැ කියලා තමයි හඳුන්වන්නේ. ඒක විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ. ඒ වුණාට සිංහල නමක් සඳහන් වෙලා නැහැ කියලා හඳුන්වනවා කියන සමහර තැන්වල. ඒ වුණාට අපි ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් ඒව ගැන දන්න අය තනිවරින් කමෙන්ට් එකක් දාන්න. මේ තින්නේ හීන් අනිත්ත කියන ශාකය.
ඉතිං මේක බැලූ බැල්මට ඔගුලුට හිතයි යකිනාරං පැලයක් වගේ කියලා. මොකද ඒ යකිනාරං කොලේ හැඩේ තමයි එකේ තියෙන රටා වගේ තමයි මේකෙත් කොලේ පිටලා තියෙන රටාවල් තියෙන. ඒ වුණාට කොලේ සූඳ නැහැ, මේ කිසිම කොලේ සූඳක් එන්නේ නැහැ. මේක ඇවිල්ලා සමදරා කියන ශාකයේ සමදරත් වර්ග කිහිපයක් තියෙනවා. ඒතරින් එකක් තමයි මේ සමදරා කියන ශාකයත්. අපි මේ ගුණ ගැන ඉස්සරහට අනිවාර්යෙන් කතා කරමු. මේ තියන්නේ මලිත කියන ශාකයේ. මේකෙත් ඖෂධීය ගුණයන් තියෙන ශාකයක්. මේකෙත් මං හිතන විදිහට වර්ග දෙකක්ද කොහෙද ලංකාවේ තියෙනවා. ඉතින් ඒවත් බලන්න කොළ එහෙම ඉතම ලස්සන පීටියම බලන්න එවේ අමුතු ලස්සන තියෙන ශාකයක්. ඉතින් මේ මල් පිපුණාම ඊට වඩාත් ලස්සනයි. ඉතින් ගෙවල් වල තියෙනවා නම් මේ පරිස්සම් කරගන්න පළබෝ කරගන්න. මේ තියන්නේ මලිත කියන ශාකය. මේක නම් මට දැනගන්න හම්බෙච්ච විදිහට කරව් කියලා තමයි හඳුන්වන්නේ. මේකේ ඖෂධීය ගුණයක් මට එහෙමට හම්බුන්නේ නැහැ. ඒුණාට අපි ඉස්සරහට අනිවාර්යයෙන් මේවා හොයලා බලලා මේවේ ඖෂධ ගුණය තියෙනවද, ඒව මොනවද පාවිච්චි කරගන්නේ, ඒ වගේ ඉස්සරහට අනිවාර්යෙන් කතා කරමු. මේක මට දැනගන්න හම්බෙච්ච විදිහට කරව් කියලා තමයි හඳුන්වන්නේ මේ ශාකේ. අපි ඉස්සරහට බලමු මේකේ ගුණ තියෙනවද නැද්ද කියලා. ඒ වගේ ඉස්සරහට අපි අනිවාර්යෙන් කතා කරමු. මේක ඇවිල්ලා කළු වැරණිය කියලා තමයි හඳුන්වලා දීලා තිබ්බේ. මේක මේකෙත් ඔය යම් යම් විෂ වේදකම් වලට ගන්නවා මම හිතන්නේ. මොකද සමහර විට මට මේක විස්තර කරගන්න හම්බුනේ නැහැ. අපි ඉස්සරහට අනිවාර්යෙන් මේ හැම ශාකයක් ගන්නවා. කියන්නේ මේ පෙන්නන හැම ශාකයකම විස්තර අපි ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. ඒ හින්දා channel එකේ දිගන යතුලන්න අනිවාර්යෙන් subscribe කරලා bell එකනේ click කරලා දාන්න. අතුරු කිසිම video එකක් miss වෙන්නේ නැහැ. මෙතන කළු වැරණිය කියලා හඳුන්වන ශාකය තමයි මේ. මේ ශාකය නම් ගොඩක් අය දන්නවා ඇති. මේක ලේ වැරැල්ල කියලා තමයි හැඳින්වුවේ. මේක මම දන්න විදිහට විෂ වේදකම් වලදී භාවිතයට ගන්න ශාකයක් වගේ තමයි මට මතක. මේක ලේ වැරැල්ල කියලා තමයි හඳුන්වලා දීන්නේ. ඉතින් මේව ගැන දන්නේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක අනිත් අයට ගොඩක් වැදගත් වෙයි. කිසිම බයක් තියන්න එපා. මේ හැම වීඩියෝ එකක් ගැන හැම ශාකයක් ගැනම විස්තර සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. දැනට මේ පොඩි හඳුනා ගැනීම වීඩියෝ එකක් විදිහට තමයි මේක අපි අද කරන්න යන්නේ. Thank you.
ඉතින් මේක නම් ගොඩක් අය දන්නේ නැතුව තියෙදි මේක ගැරන්ටි දූල් කියලා තමයි හඳුන්වන්නේ. දැන් ගැරන්ටි දූල් වෙල් ගැරන්ටි දූල් වෙල් ඒ වගේ නම් මුලින් මේ ශාකය හඳුන්වනවා. මේක කැඩුම් බිදුම් වෙදකමේදී යොදා ගන්න ශාකයක් විදිහට තමයි හඳුන්වලා දුන්නේ. මේක සාමාන්‍ය වෙලක් වගේ ඒ වගේ යන ටයිප් එකේ තියෙන ගහක් වෙලක් වගේ තමයි අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ගැරන්ටි දූල් කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් ගැරන්ටි දූල් වෙල් දුල් ගැරන්ටි දුල් වෙල් දූල් වෙල් ඒ වගේ මේ ශාකය හඳුන්වන ගැරන්ටි දූල් කියලා අපි හඳුන්වමු. මේ ශාකයේ නම නම් හම්බුනේ විෂහරණ කියලා. විෂහරණ කියලා තමයි මේ ශාකය හඳුන්වලා දීලා තිබ්බේ. ඉතින් මේක සාමාන්‍ය මේ වගේ ශාකෝයි විෂ වේදකමේදී යොදා ගන්නවා. මම හිතන්නේ විෂහරණ කියන ශාකය. ඉතින් අපි මේවයි විස්තර සම්පූර්ණයෙන් ඉස්සරහට සම්පූර්ණ විස්තරයම හොයාගෙන අපි ඉස්සරහට අනිවාර්ය වීඩියෝස් කරනවා. එහෙනම් අනිවාර්යෙන් channel එකේ දිගට මේක තුල ඉන්න. ඉතින් මේ ශාක වර්ග කීපේ ඔයාලා අඳුර ගන්න, ගෙවල් වල ඇති වත්ත පිටි ඇති පරිස්සම් කරගන්න ඒවා තියෙනවනම් ඉතින් අපි ඉස්සරහට මේවේ ගුණයන් ගැන සම්පූර්ණ විස්තරත් එක්ක වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙමු. එහෙනම් අනිවාර්යෙන් channel එකේ දිගට මේක තුල ඉන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.